දෙමෝපියනි, අද අපි ඔබේ දරුවා ඔබ මුහුණ දෙන කාංසාත්මක තත්ත්වයන් පිළිබඳව කතා කරන්නේ. අපි කියන ඇන්සයිටි කියලා. සරල මානසික ගැටලුවක් කාංසාව කියන්නේ. මේකදී වෙන්නේ අපි බොහෝ වෙලාවට දරුවන්ට අපිට දන්නවා එයාට ඉදිරියේදී ඇති වෙන තත්ත්වයන්ට මුහුණ දෙන්න පොඩි පොඩි අවනිශ්චිතතා දරුවන්ට තියෙනවා. ඒ කියන්නේ මානසික නිදහස මානසික පරිසරයේ පොඩි කාලේ ඉඳන් ගොඩනැගෙන්නේ නැත්නම් එයාගේ ඒව යටිහිතේ අවරෝධන වෙනවා. යටිහිතේ කිඳා බහිනවා. ඒතර මේ යටිහිත කියන එක ලොකු සාගරයක් වගේ විශාල සාගරයේ තියෙන අයිස්කන්ධක් වගේ මතු පිටින් පේන්නේ පොඩ්ඩයි. හැබැයි මේ යට තියෙන අවිඥාණය කියන එක ප්‍රබලයි. මේ අවිඥාණය ගොඩාක් අමහිරි අත්දැකීම් තැම්පත් වෙනවා නම් දඬුවම් ළමයට කරනවා නම් මේවයි පීඩාවන් ළමයට. ඒව යටිහිතේ තැම්පත් වෙනවා. ආපචාරයන්ට ලක් වෙනවා නම් ප්‍රචණ්ඩ තේටපත් වෙනවා නම් මේවැය ප්‍රතිඵල නම් දරුවෝ ඒ දරුවන්ගේ ළමා කාලය සුන්දර ළමා කාලයක් නෙමෙයි. ඒතර මේව යටිහිතේ කිඳා බහිනවා. මේ යටිහිතේ ගොඩාක් පීඩාවන් යටිහිතට කිඳා බැස්සෑම් පස්සේ මේව පසු කාලීනව ගැටලු විදිහට මතුවෙනවා. තරුණ කාලදී මතුවෙන ප්‍රධානම ගැටුව තමයි ඇන්සයිටි කියන එක කාංසාව. ඒතර කාංසාවදී වෙන්නේ මෙයාට මානසිකව එයාට සමහර චකිතයන් නැති වෙනවා. විශ්වාසයෙන් ගොඩනැගෙන්නේ නැහැ. ඒ කියන්නේ කායිකවත් එයාට ලොකු අපහසු දැනෙනවා. එයාට දාඩිය දානවා, හෘදස්පන්දනය වැඩි වෙනවා, අපහසුතා ඇති වෙනවා. මේ ශාරීරික සියලුම ඉන්ද්‍රිය පද්ධතියන් යම්කිසි කාර්යයන් වලදී වෙනස් වෙනවා. එතකොට එයාට මේ කියන්නේ එයා බැලන්ස් නැහැ. සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බෑ. ඉතින් ඒ තත්ත්වයට මුල බොහෝ වෙලාවට ළමා කාලේ අමිහිරි අත්දැකීම් බොහෝ දේවල් පසු කාලීනව විඥානගත වීම නැත්නම් උඩුහිතට පැමිණීම තමයි මේ ඇන්සයිටි වලදී අපිට කාංසාවේදී අපිට බොහෝ වෙලාවට දකින්න ලැබෙන්නේ. ඉතින් අපි ඒකයි කාංසාවට අපි ට්‍රීට්මන්ට් නැත්නම් ප්‍රතිකාර කරනකොට අපිට ඉතිහාසයේ හිස්ට්‍රි එක හඳුනා ගන්න වෙනවා. ඇයි මෙයාට මෙහෙම වුනේ? ඒතොර ඒ පදනමත් එක්ක තමයි අපිට ට්‍රීට්මන්ට් නැත්නම් උපදේශන සේවා නැත්නම් ප්‍රතිකාර සැලසුම් දිගු කාලන සැලැස්මක් හදලා ක්‍රමක්‍රමයෙන් මේ තත්ත්වෙන් දරුවා මුදව ගන්න වැඩිහිටියා මුදව ගන්න අපිට ක්‍රියා කරන්න වෙන්නේ. ඉතින් අද අපි දන්නවා DSM-5 තියෙන. DSM කියන්නේ ලෝකයේ ගොඩාක් මානසික ගැටලු පිළිබඳව අවධානය යොමු කරන විශේෂයෙන් ඇමරිකා ප්‍රමුඛ රටවල් ලෝකයේ ඔක්කොම රටවල තියෙන මානසික ගැටලු පිළිබඳව වාර්තාවක් අරගෙන හඳුනාගෙන ඒ අනුව තමයි මේ DSM කියන පොත හදන්නේ. එතකොට මේ මේක තුළ විවිධ මානසික ගැටලු තියෙනවා. එතකොට එකක් තමයි ඇන්සයිටි කියන එක. ඇන්සයිටි එක මෑතකා DSM-5 අපි පරීක්ෂා කරලා බලනකොට ඒක තියෙනවා එකක් ජෙනරල් ඇන්සයිටි. ගැන සාමාන්‍ය කාංසාව. අපේ ජීවිතයේ විවිධ සාමාන්‍ය සරල කාංසාවන් තමයි විග්‍රහ වෙලා තියෙන්නේ. තව එකක් තියෙනවා ෆෝබික් ඇන්සයිටි කියලා. ඒ කියන්නේ නිතර තැතිගැන්වීම් බයවීම. ඒක තියෙනවා ජෙනරල් සාමාන්‍ය භීතිකාව තියෙනවා. ඇග්‍රෝෆෝබියා කියලා තත්ත්වයක් තියෙනවා. අපි කියනවා මේ උස් ස්ථානක විවිධ එහෙම තියෙන බය. ඊගාට සෝෂල් ෆෝබියා තියෙනවා. සමාජ භීතිකාව. සමාජයේදී ඇතිවන බය. ඊගාට ග්‍රස්තිය තත්ත්වයන් ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර්ස් කියලා කියනවා. ඒ කියන්නේ ග්‍රස්තිය තත්ත්වයන් කියන්නේ සැකය ගොඩක් තියෙන්නේ. අවිශ්වාසය. ඒ කියන්නේ ඒ තත්ත්වයේ ඒකත් ඇන්සයිටි තත්ත්වයක්. ඒව ගොඩාක් තරුණ කාලේදී මතුවෙන්නේ. ඒ කියන්නේ සමහරලාට දැන් ටීචර් කෙනෙක් නම් අපි තුම ඇන්සයිටි තියෙන ඔබ්සෙසිව් තියෙන ටීචර් කෙනෙක් නම් ඉස්කෝලට ගියාම දොර ලොක් කරවද කියලා සැක හිතෙන්න ඉඩ තියෙනවා. ආයි ගෙදර යන්න හිතෙන්න වෙනවා. කවුරු හරි කිව්වොත් එහෙම කාගේ හරි ගෙදරක හොරකමක් කළා කියලා මෙයාට මේ සැකේ තව තවත් වැඩි වෙනවා. ආයි ගෙදර ගිහින් ආයි මගේ එනකොට හිතෙනවා දෙවෙනි සැරේත් දොර වැහුගද කියලා ඒ සැකේ එනවා. ඒක සැකේ යන්නෙම නැහැ. කොච්චර දොර ස්ථිර වුණත් යන්නේ නැහැ. ඒව තමයි මේ ග්‍රස්තිය තත්ත්වය. ඒව හරි අපහසුයි ජීවිතේට. සමහරව ඉන්න හොස්ට් රූම් එකට ගියාම පැය 3-4 ඉන්නවා. ඒතකොට අනිත් අයට උදේ හරිම ප්‍රශ්නයක් ගෙදර. සෝදනවා මේ විස බීජ කියලා. අන්තිමට මේ බාත්รูම් එකෙන් එළියට එන්නෙම නැහැ. මුළු බාත්รูම් එකත් සෝදනවා, ඇඟත් සෝදනවා. ඊට පස්සේ ටැප් එකේ අන්තිමට ටැප් එක වහනකොට මේ අතට වතුර ටිකක් අරගෙන විස බීජ කියලා ඒකත් දානවා. ඒ එනකොටත් එයාට හිතෙනවා ඔළුවට විස බීජයක් වැටෙනවා. මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ගොඩාක් මේ තරුණයිට මේ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට ජීවිතේ ගිනියන්න අමාරුයි. ඒකයි මේ ෆෝබික් තත්ත්වය, මේ ඇන්සයිටි තත්ත්වයන්, කාංසාව කියන තත්ත්වය ජීවිතේට ලොකු ප්‍රශ්නයක්. ඒක මානසික ගැටලුවක්. එතකොට ඒකෙන් මිදීම සඳහා
උපදේශන සේවයක් අවශ්‍යයි. ඒ සඳහා අපි කරන්න ඕනේ පුජ්‍යලයා ශක්තිමත් කරන එක. අපි හඳුනාගෙන පුජ්‍යලයාට තියෙන ගැටළු මොනවද කියලා ඒ ගැටළු තත්වයෙන් යම්කිසි විධිමත් වැඩසටහනක් ඔස්සේ පුජ්‍යලයා ගලවා ගන්න එක ඒක අවශ්‍යයි. නැත්නම් එයාට සමහර වෙලාවට අපි සමහර තරුණිය දකින්නවා සෝෂල් ෆෝබියා තියෙන තරුණිය ගෙදර හිර වෙනවා කාමරේට. මොන විදිහටවත් එළියට බහින්නේ නැහැ. ෆෝන් එකකට ආන්සර් කරන්නේ නැහැ. කිසි කෙනෙක්ව සම්බන්ධ වෙන්නේ නැහැ. ගෙදර ඥාතියෙක් එක්ක කතා කරන්නේ නැහැ. කායිකොච්චතා කරන්නේ නැහැ. ගෙදර අම්මයි බොහොම කෙටි එක්කෙනෙක් දෙන්නෙක් විතරයි ඉන්නේ. ඉතින් එයා කොච්චර පීඩාවට පත් වෙනවද ඒක? එයාට ඒක කතා කරන එක ලොකු අපහසුවක්. නමුත් එයාට සමාජයේ අපි සමාජයේ පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න බෑ. අපිට හුදකලා වෙන්න බෑනේ. ඒ කියන්නේ ඒක ලොකු පීඩාවක්නේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට ඇති වෙන මානසික තත්ත්වය බලන්න. එයාට සමාජ අවස්ථා ඕන නමුත් මුහුණ දෙන්න බෑ. ඉතින් ඒ නිසා අපි මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. ළමේ ගොඩනගන්න ඕන නිවැරදි විදිහට. ඒකයි පළවෙනි අවුරුදු පහ අතිශය වැදගත්. ඒ කාලේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මුඛාවදිය, ගුදාවදිය, ලිංගුවවදිය, නිලීන අවදිය සහ වෘද්ධකාම අවදිය කියලා මේ එක් එක් අවදිය සම්පූර්ණ වුණ නැත්නම් ළමයාට ඒ අවදිය නිවැරදි විදිහට ගත කරන්න තත්ත්වයක් ගොඩනැගුවේ නැත්නම් පස්සේ මේ තත්ත්වයන් මේ පෞරුෂයේ බිඳ වැටීම ඇති වෙනවා කියන එක. ඉතින් ඒක බොහෝ විලාට අපිට පිළිගන්න වෙනවා. ඉතින් බොහෝ මනෝවිද්‍යාඥයෝ කියනවා මේ ළමා කාලය ළමයෙක්ට සුන්දර විදිහට ගත කරන්න දෙන්න නැත්නම් පසු කාලීනව ගැටලු ඇති වෙන්න පුළුවන් කියලා. විශේෂයෙන් කාල්යුන් එයා කියනවා පෞරුෂගතික ලක්ෂණ දෙකක්. සමහරු අන්තර්ගතික පෞරුෂයක් තියෙන්නේ, සමහරු බහිර්ගතික පෞරුෂයක් තියෙන්නේ. ඒතොර අන්තර්ගතික පෞරුෂයක් තියෙන කෙනා ගොඩාක් වෙලාවට හුදකලාව ඉන්නේ, පැත්තක ඉන්නේ. එයා ගොඩාක් සමාජයට නෑ. ඒතොර අපි එහෙනම් පාසලෙන් ගෙදරින් එයාට ඒ අත්දැකීම් ටික ටික වැඩි කරන්න ඕන. සමහරු තියෙන්නේ බහිර්ගතික පෞරුෂයක්. ඒගොල්ලෝ හරියට කටවාචාල විදිහට කතා කරනවා, නායකත්වය අපේක්ෂා කරනවා, සමාජයේ ලොකු හැමතිස්සෙම ඉස්සරහට යනවා. එතකොට මේ චරිත ලක්ෂණ ඒක ජානවලින්ම සමහරුන් ගේනවා. ඉතින් අපි මේ තත්ත්වයන් එක එක දරුවාගේ තියෙන තත්ත්වයන් තේරුම් අරගෙන එයාව ඩිවලොප් කරන, එයාව දියුණු කරන වැඩසටහනක් හදන එක තමයි අපි කළ යුත්තේ පොඩි කාලේ ඉඳන්ම. එහෙම ඒක තමයි උපදේශන වැඩසටහනක් කියන්නේ. ඒක කෙටි කාලීන සහ දිගු කාලීන කියන ඒ ක්‍රියාකාරකම් වලින් ඒක සම්පූර්ණ වෙන්න ඕන, ගොඩ නැගෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට දරුවන්ගේ ගැටතුල් සඳහා වඩා නිවැරදිව මැදිහත් වෙන්න පුළුවන්. අද ලෝකයේ බොහෝ දෙනා මුහුණ දෙන ප්‍රධානම ගැටලුව තමයි ඇන්සයිටි කියන එක, කාංසාව. ජීවිතේ මොනවා හෝ කුමන හෝ අවස්ථාවලදී අපිට ඇන්සයිටි එනවා. ඉතින් ඒක අඛණ්ඩව දිගින් දිගටම තියෙනවා නම් ඒක අපේ ජීවිතයට ගැටලුවක් වෙනවා. ඉතින් අපි ඇන්සයිටි නැති කෙනෙක් අපිට හොයාගන්න බැරුව වගේම මේ ඇන්සයිටිත් එක්ක ඒක කොහොමද ජීවිතේ කළමනාකරණය කරගන්නේ, ජීවිතේ ගොඩනගා ගන්නේ, අපි ජීවිතේ වඩා සාර්ථක කරගන්න මේ ඇන්සයිටි වගේ තත්ත්වයන්ට අපි කොහොමද මුහුණ දෙන්නේ කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරනවා. මේකදී ප්‍රබලවන්නේ පරිසරය. ඉතින් අපේ කෙනෙක්ගේ මානසික ශක්තිය ගොඩනැගීම සඳහා අපි පරිසරය ගොඩක් ප්‍රබලව යොදා ගන්න ඕනේ. ඒකට සුන්දර පරිසරයක් අපේ රට තියෙන්නේ. අපේ රටේ පරිසරය හරිම වර්ණවත් පරිසරයක්. හැම පැත්තෙම හරිත වර්ණවලින් පෝෂිත වූ පරිසරයක් තියෙන්නේ. මේ පරිසරය තුළ බොහෝ ෆෝබියා වලට, බොහෝ ඇන්සයිටි වලට විසඳුම් තියෙනවා. ඒ සඳහා අපිට මේ මඟ පෙන්වන්න පුළුවන්. ඉතින් අපි නීඩ්ස් විශේෂ අධ්‍යාපන උපදේශන මධ්‍යස්ථානය අපි ගොඩක් වෙලාවට මේ පිළිබඳව අවධානය යොමු කරනවා, පරිශ්‍රණය කරනවා, දරුවන්ට මේ කුසලතා ලබා දෙන්න. බොහෝ ෆෝබික් ඇන්සයිටි, කාන්ස් විවිධ තත්ත්වයන්, මානසික ප්‍රශ්න තියෙන අය වෙනුවෙන් අපි විශේෂ වැඩසටහන්, නායකත්ව වැඩසටහන්, දරුවන් දියුණු කිරීමේ ක්‍රියාකාරකම් වල නිරන්තර අපේ කාර්ය මණ්ඩලය, අපේ ගුරුවරු, අපේ විශේෂඥයෝ යොමු වෙනවා. ඉතින් ඔබ වෙනුවෙන් ශක්තියක් වෙන්න, ඔබේ දරුවාගේ ඔබේ මේ වගේ ගැටලු තියෙනවා නම් ඔබට ශක්තියක් වෙන්න අපේ ආයතනය අපි සූදානම්. අපි ඔබ ශක්තිමත් කරන්න, අපේ කාර්යභාරය ඉටු කරන්න සූදානම්.